LPL තුංගනදීරේ තීරණාත්මක තරඟ දෙකක් ඊයේ නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවතුණා. ඒ ගාලු කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර තරඟයත් කොළඹ කණ්ඩායම සහ ජැෆ්න කණ්ඩායම අතර තරඟයත් ඊයේ පැවති තරඟවලදී මෙතෙක් අපරාජිත අභිමානය රැකගනිමින් සිටි කැන්ඩි ෆැල්කන් කණ්ඩායම මෙම තරඟාවලියේදී ලැබූ ප්‍රථම පරාජය අත්විඳින්න සිදු වුණා. කැන්ඩි කණ්ඩායම මෙසේ පරාජයට පත් කළේ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි. ඉතින් මෙම තරඟ ජයග්‍රහණය සමගින් ලකුණු සටහනේද තුන්වන තැන ලබා ගන්නට ගාලු කණ්ඩායමට හැකියාව ලැබුණා. පිටපිට කඩුළු වැටමින් ගාලු ඉනිම අඩපණුව මොහොතේ සුපිරි ඉනින් දෙකක් දියත් කළ නුවන්නිදුහා දාබරේ අර්ශතක ලබා ගැනීමට සමත් වුණා. ඉතින් ඔවුන් දෙදෙනාගේ ඒ අනගි ප්‍රතිහරබේ නිසාම ගාලු කණ්ඩායමේ දෙවන ජයග්‍රහණයේ නියුමන් වාට ඔවුන්ට පත්වෙන්නට හැකියාව ලැබුණා. ඊයේ පැවති අනිත් තරඟයේ වූ කොළඹ කණ්ඩායම හා ජැෆ්න කණ්ඩායම අතර තරඟයේදී ඇන්ජලෝ මැතිව්ස් සුපිරි ප්‍රතිහරණයක් දියත් කළත් ඒ ජැෆ්න කණ්ඩායම ජයග්‍රහණය වළක්වන්නට ප්‍රමාණවත් වුණේ නැහැ. ඉතින් කොළඹ කණ්ඩායම පරාජයට පත් වුණත් ඇන්ජලෝ මැතිව්ස් දියත් කළ ඒ සුපිරි ඉනිම විශිෂ්ට ගණයේ ඉනිමක් බවට විස්තර විචාරකයන් ප්‍රකාශ කළේ. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සොයමින් සිටින ෆිනිෂින් රෝල් එක කරන පර්ණ ඇන්ජලෝ මැතිව්ස් නැවත ඉස්මතු වීමයි. ඊයේ තරඟයේදී ඇන්ජලෝ මැතිව්ස් ලබාගත් ලකුණු 73ට ඔහු වැය කළේ පන්දු 38ක් පමණයි. ඒට 6 පහරවල් 3ක් සහ 4 පහරවල් 8ක් අන්තර්ගත වුණා. මෙම ඉනිමේ ප්‍රහාරාත්මක වේගය 192ක් ලෙස සදහන් වුණේ. මැතිව්ස්ගේ මෙම සුපිරි ඉනිම නිසාම ගව් ගණනකින් පරාජය වෙන්නට තිබුණු කොළඹ ඉනිම ලකුණු 6ක් වැනි අඩු පරතරයකින් තබාගෙන පරාජයට පත්වන්නටත් හැකියාව ලැබුණා. ඉතින් මෙම තරඟ ප්‍රතිඵල හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනද වෙනස් වුණා. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ තාමත් පෙරවුණගෙන සිටින්නේ ජැෆ්න කණ්ඩායමයි. ඒ තරඟ පහකදී ජයග්‍රහණ 4ක් සහ පරාජයන් 1ක් සමගින් ලකුණු 8ක් ලබාගෙනයි. දෙවන තැන ඉන්නේ කැන්ඩි කණ්ඩායම. ඒ තරඟ 4කදී ජයග්‍රහණ 3ක් පරාජයන් 1ක් සමගින් ලකුණු 6ක් ලබාගෙන. එම සටහනේ 3වෙනි තැන ඉන්නේ ගාලු කණ්ඩායම. ඒ තරඟ 4කදී ජයග්‍රහණ 2ක් පරාජයන් 2ක් සමගින් ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙනයි. කොළඹ කණ්ඩායම තරඟ 4කදී ජයග්‍රහණ 1යි පරාජයන් 3ක් සමගින් ලකුණු 2ක් ලබාගෙන ප්‍රසාද ලකුණු සටහනේ 4වෙනි තැන රැඳී ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා එක්දිනහා විශ්වවිද්‍යාල කණ්ඩායමේ නායකයා වන දසුන් ශානක නායකත්වයෙන් දරන දමුළු කණ්ඩායම මේ වන විටත් කිසිදු ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් වී නැහැ. ඔවුන් තරඟ 3කට සහභාගී වී තරඟ 3ම පරාජයට පත් වෙලා ප්‍රසාද ලකුණු සටහනේ 5වෙනි තැන තමයි රැඳී ඉන්නේ. නවතම ක්‍රිකට් තොරතුරු දැනගන්න SL ක්‍රිකට් ෆෑන්ස් අපිව subscribe කරලා bell icon එක click කරලා එකතු වෙන්න. එහෙනම් සියලුම දෙනාට ක්‍රීඩා ශ්‍රීලී ජයග්‍රහී උද්‍යෝගමත් දවසක්.